ලොව කුමන ප්‍රජාතන්ත්‍රවාදී රටක හෝ නොලද විශිෂ්ට ජනවරමක් ලැබී බලයටපත් වත්මන් රජය 1979 ජූලි 23 වැනි දිනට දෙවසරට පා තබයි. ප්‍රගති ඉතිහාසයේ රන්නකුරින් ලියවෙන මෙම වකවානුව තුල රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයේ උදෙසා රට යොමු කරවීමේ මුල් පියවර එසවුනේ ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ජනසම්මත නායකත්වයට අපකැප වෙමින් පූර්ණ බලති විධායක ජනාධිපති ධූරයේ වැඩ බාරගත් ඒ විශිෂ්ට මොහොතෙනි. ජයවර්ධන වන මම ශ්‍රී ලංකා ජනරජයට අවසන වන බවටද පක්ෂපාත වන බවටද ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට අයත් සියලු කාර්යයන් සහ කර්තව්‍යයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව ඉටු කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා කරමි. අනාතිමත් කාලයක පටන් අකණ්ඩව පැවති ජනසම්මත නායකත්වය ක්‍රිස්තු වර්ෂ 1815 දී ක්‍රීඨයට යටත් වූ පසුව සියලු වහල් බැමිවලින් මිදී අභිමානවත් ඒකීය උත්තම ජාතියක එකමුතුව නිවහල්ව නිදහස්ව ධර්මිෂ්ඨව ගොඩනැගීම පිණිස ජාතියට ප්‍රතිඥා දීමෙන් පසුව ජාති මාමක පැරණි රජදරුවන් අනුව යමින් ගරු ජනාධිපතිතුමානන් තමා ජනතාවට ගිවිස පොරොන්දු වූ කාර්යභාරය මැනවින් ඉටු කිරීම පිණිස ජනතා සහයෝගයත් ආශිර්වාදයත් ප්‍රාර්ථනා කරන ලදී. 1978 සැප්තැම්බර් මස 7 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රසිද්ධියට පත් කෙරිණි. එය වසර 2000 ගණනකට පසුව ජනසම්මත නායකත්වයත් ඒකීය පාලනයත් ප්‍රජාතන්ත්‍රීය අයිතියත් තහවුරු කෙරෙමින් නිදහස හා ස්වාධිපත්‍යයත් දේශපාලන ස්ථාවර භාවයත් ජනතාවට හිමි කළ පුළුල් වරපත්‍රයක් බඳු වේ. පාලන කාර්යයේදී ජනතාව සමග කිට්ටුව අදහස් හුවමාරුවෙන් ජනතා සහභාගිත්වය විමධ්‍යගත පාලනය ඉක්මන් ප්‍රතිඵල යන තෙවදෑරුම් අරමුණු මුදුන්පත් කරගනු පිණිස දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් සඳහා දිසාපද ඇමතිවරුන් පත් කෙරිණි. මෙය අනාගත ආර්ථික සංවර්ධන කාර්යයේ සාර්ථකම බලාපොරොත්තුවකි. නිදහස් අදහස් උපයා ගැනීම නිවැරදි විවේචනය සහ ප්‍රජාතන්ත්‍රික අයිතිය තහවුරු කරන අන්දමින් පුවත්පත් නිදහස සහ නීතිමය වහල් බැමිවලින් ජනතාව මුදවා නිදහස් සහ නිවහල් යන වචනවල පූර්ණ අර්ථය භුක්ති විඳීමේ වරප්‍රසාදය රටට හිමි කර දෙන ලදී. සර්වඥ ධාතුන් දුටුකල බුදුන් දකින්නේ යයි මිහිඳු මාහිමි අනුශාසනය යලි සීගන්වමින් කපිලවස්තුපුර වැඩවිසූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවා දිවයිනේ සතර දිග් භාගයේම ජනතාවට වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලදී. අවමාදයට වඩා ආදර්ශයේ උතුම් කොට සැලකූ නායකත්වයක් රට ප්‍රගති ගමනේ කැඳවා යාම සාර්ථක වෙයිතු කරයි. පඬුවස් නුවරින් සහ ඉසුරු මුණියෙන් ආරම්භ වූ වප් මගුල පෙරට කොටගත් ගොවි ජනතාව රජයේ සමග සහාය වීමෙන් 77-78 මහ කන්නේදී උපයාගත් මුළු වී ප්‍රමාණය බුසල් දසලක්ෂ 62ක් විය. මෙය එක් කන්නයක් තුල පෙර කිසි දිනක නොවූ වාර්තාගත අස්වැන්නකි. සපුගස් කන්දේ වැඩ නිමවමින් පවතින ආසියාවේ දැවැන්ත යූරියා පෝරකම්හල ආරම්භයත් සමගම ගොවි ජනතාවටත් රැකියා විරහිත දහස් ගණනකටත් සහන සැලසෙනු ඇත. නානාවිධ පාලන කිරීම් සහ සීමා කිරීම් මගින් දශක දෙකක් පමණ පාලන බැමිවලින් සිරව තිබූ නිෂ්පාදන ශක්තිය සහ ව්‍යවසායක හැකියාවන්ට නිදහස් වෙළඳපළ මුල් කරගෙන ක්‍රියාත්මක වන්නා වූ ආර්ථිකය ගොඩනැංවීම පිණිස හැකියාවන් ලබා දෙන ලදී. ඒ අනුව මෙරටට ආනයනය කරන ලද වාහන
පාරිභෝගික භාණ්ඩ, ගොවි උපකරණ, යන්ත්‍ර සූත්‍ර යන ආදී හේතු කොටගෙන පෞද්ගලිකාංශය තුල 77 අගභාගයේදී 23,000කට අප්‍රමාදව රැකියා පහසුකම් ලැබී ඇත. 1978 වර්ෂය තුල පමණක් පුවත්පත්වල පළ වූ රැකියා අභ්‍යර්ථවල සංඛ්‍යාව 16,469කි. 1979 ජනවාරි මාස පටන් අප්‍රේල් දක්වා මහ කොළඹ ආර්ථික කොමිෂමට බාහිරව අනුමත කර ඇති නව කර්මාන්ත සංඛ්‍යාව 283කි. එකදු ලේ බිඳ කුදු නොසෙල්වා අධිරාජ්‍ය වහල් බැමි වලින් මිදී 1948 පෙබරවාරි මාස 4 වැනි දින ලබාගත් ඒ උත්තරීතර නිදහස සැමරීම පසුකාලීනව නොසලකා හැර තිබිනි. එම ඓතිහාසික වූ ජාතික දිනය යලි 1978 පෙබරවාරි මාස 4 වැනි දින උත්සවශ්‍රීයෙන් සැමරිනි. අනාගත පරපුරේ සීනය සැබෑ කෙරෙමින් ලක් ඉතිහාසයේ මෙතෙක් නොවූ ඉමහත් අපේක්ෂාවන් රඳවා ඇති විශාලතම වූ බහුවිධ වාරිමාර්ග ක්‍රමයක් වූ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ යෝධ පියවරක් පෙරට තබමින් කොත්මලා ඔය ජලාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ කටයුතුද මිතුරු රාජ්‍ය නායකින්ගේද ආශිර්වාද මැදියේ එදිනම ආරම්භන ලදී. මහවැලි ව්‍යාපාරයේ වසර 30කින් නිම කිරීමෙන් ජාතියට සිදුවන ආර්ථික හා සංවර්ධන අවාසිය සලකා බලා සකස් කළ කඩිනම් වැඩපිළිවෙල සාර්ථක කරවීමට පහසු කොන්දේසි මත 79 තුල ලැබෙන විදේශ ආධාර ප්‍රමාණය කෝටි 1135කි. මේන් තුනෙන් එකක් ආපසු නොගෙවන ආධාර වේ. නගර හා නගර ප්‍රදේශ සංවර්ධනය කිරීමේ යෝජනා ක්‍රමයේ මුල් අදියර යටතේ මහ කොළඹ සංවර්ධනය යොහුසුලව ක්‍රියාත්මක වේ. තට්ටු නිවාස යෝජනා ක්‍රමයට අතිරේකව නගරය නවාංග සංගත කිරීම ආරම්භා තිබේ. ගමනාගමන පහසුව සැලසෙන අන්දමට නව බස් පොලක් මම්මාවත් සහ නව වෙළඳ පොලක්ද තැනීම දැන් ආරම්භා තිබේ. නගරාසන්නයේ ඇති පැල්පත් කැඩි ඒ වෙනුවට මහල් නිවාසද පදික වේදිකාවන්හි ඇති කඩසාප්පු වෙනුවට මහල් ගොඩනැගිලිද ඉදිවනු ඇත. නව ආණ්ඩු පනතේ මූලික ලක්ෂණයක් නම් දිසාබද සංවර්ධන යෝජනා ක්‍රමයයි. ඒ අනුව දැනටමත් වැඩ ආරම්භා ඇති කුරුණෑගල මාතරසා හම්බන්තොට දිසාබද ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රමයන්ට අමතරව මාතලේ, පුත්තලම, වවුනියාව සහ නුවරඑළිය දිසාවන් සඳහාද සැලසුම් සම්පාදනය වෙමින් පවතී. ලුණුගම් වෙහෙරින් ඇරඹී පසුගිය මැයි මාස ගරු ජනාධිපතිතුමන් අතින් කුරුණෑගලදී දියත් කළ යෝජනා ක්‍රමය වෙනුවෙන් රුපියල් 46,50,00,000 මුදලක් වෙන් කර ඇත. වාරි මාර්ග යටතේ පමණක් ප්‍රධාන වැව් 9ක් සහ කුඩා වැව් 500ක් පුනරුත්ථාපනය වෙයි. පල්ලම වැව යලි පුනරුත්ථාපනය කිරීම සඳහා ආරම්භ වූ ව්‍යාපාරය මේ වන විට නිමවීමට ආසන්න ප්‍රගතියක් ලබා තිබේ. වැව තනා නිම කිරීමෙන් පසුව අඩි 18ක් ගැඹුරට අක්කර 2200ක ජලය විසිර පවතිනු ඇත. ග්‍රාමීය මට්ටමින් රැකී රක්ෂා සැපයීමද මේ අනුව සාර්ථකව තිබේ. දයාව, කරුණාව සහ පරිත්‍යාගයේ නොලැබ කැලෑමල් බඳුව වනපෙතට යට වූ දුගී දුප්පත් ජනතාවගේ හිතසුව පිණිස ගරු අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස මැතිතුමන්ගේ උදාරගම් සංකල්පය යටතේ යාපහුව ආසනයෙන් ඇරඹී ග්‍රාමෝදය ව්‍යාපාරය 79 ජූලි 7 වැනි දින වන විට ආදර්ශ ගම්මාන 26ක් බිහි කර ඇත. එහි නිවාස ඒකක ප්‍රමාණය 1090කි. මීට අතිරේකව වැඩ නිමවමින් පවතින ආදර්ශ ගම්මාන ප්‍රමාණය 53කි. දිවයිනේ මාසික කුලිය රුපියල් 25ට අඩු නිවාස පදිංචි කරුවනටම සින්න කර දී ඇත. තව වසර 3කින් නිවාස ලක්ෂයක් සම්පූර්ණ කිරීම සඳහා රජය කෝටි 170ක මුදලක් වියදම් කරයි. 77, 79 වර්ෂ තුල
යෝජනා ක්‍රම 140ක් යටතේ නිවාස ඒකක 19741ක් ඉදිකිරීම ක්‍රියාත්මක වී තිබේ. පෞද්ගලික අංශය, වතු අංශය සහ නිවාස ආධාර යටතේ තැනෙන නිවාස ප්‍රමාණය මෙයට අඩංගු නොවේ. සංවර්ධනයේලා කෙරෙන යෝධ ඉදිකිරීම් වලට සහ නිවාස තැනීම් වලට අවශ්‍ය සිමෙන්ති නිෂ්පාදනයෙන් වසර 28කට පසු වාර්තාගත නිෂ්පාදනයක් කිරීමට සිමෙන්ති සංස්ථාව සමත් වී තිබේ. නව රජය බලයට පත්වන විට නිෂ්පාදන වී තිබූ සිමෙන්ති ටොන් 355,000 වෙනුවට 1978 දී ටොන් 575,000ක නිෂ්පාදන ඉලක්කයද ඉක්මවන ලදී. සංස්ථාව මගින් අමතර කොන්ක්‍රීට් නිෂ්පාදන ආරම්භා ඇති අතර ගොඩනැගිලි ඉදිකිරීමේ වියදම අඩු කිරීම සඳහා වෙළඳපොළට නව නිෂ්පාදනයක් වන මේසන් සිමෙන්තිද එක් කර තිබේ. 79 වර්ෂයේ ඉලක්කය ටොන් 650,000කි. මහියංගනයේ සිට ත්‍රිකුණාමලය දක්වා විහිදෙන මහවැලි තලාවේ කුඹුරු ඉඩම්මක් කර 90,000කට හා අලුත් ඉඩම්මක් කර 320,000කට භෝග වගාවන් සඳහා අවශ්‍ය ජලයද රටට අවශ්‍ය විදුලි බලයද ලබා ගැනීම පිණිස වික්ටෝරියා, කොත්මලේ, මාදුරුවය, රන්දෙනිගල සහ මොරගහ කන්ද යන පංචමහා ව්‍යාපාරයන්ගෙන් දැනට කටයුතු ආරම්භ ඇති ව්‍යාපාරයන් යහුව ක්‍රියාත්මක වෙයි. පවසට දිය බිඳක් නොලැබ දුක්බරව ජීවත් වූ ජනතාවකට සහ වියලිව ඉරිතලා ගිය මහ පොළොවට රටේ ප්‍රගති ගමනට හවුල් නොවී මහ මූදට ගලා යන දියවර ලබා දීමෙන් සරුබිමක් කර එහි ජනාවාස යලි ඇති කිරීමේ අරමුණින් ළඟදීම පවුල් 5000කට ඉඩම් බෙදා දීමට අවශ්‍ය විධිවිධාන සකස් වෙමින් පවතී. මහවැලි කඩිනම් ව්‍යාපාරය තැනීම නිම වූ පසු 14,00,000කට රැකියා පහසුකම්ද අක්කර 5,00,000ක වගා සංවර්ධනයේද ගොවි පවුල් 1,40,000කට නිවහනක්ද ලැබෙනු ඇත. ප්‍රඥා ගෝචර නායකත්වයේ මඟ පෙන්වීම යටතේ රට ඉදිරි ගමනෙහි යෙදෙන විට එල්ල වූ දැඩි පහරකි සුලි සුළඟ. විශේෂයෙන් පොළොන්නරුව, අම්පාරේ සහ මඩකලපු යන දිස්ත්‍රික්ක පොළොවට සමතලා කරමින් හමාගිය සුලි සුළඟ නිසා නිවාස, මහා මාර්ග, විදුලිය, පාසල්, යාන වාහන යනාදියට තදබල හානි සිදු වූ අතර ජීවිත ගණනාවක්ද විනාශයට පත්විය. එම නගර හා ග්‍රාමීය ප්‍රදේශ සහ මුලින්ම යලි පුනරුත්ථාපනය කරවීම සඳහා ගරු ජනාධිපතිතුමන්ගේ ආරාධනයෙන් ආරම්භ වූ අරමුදලට දේශීය හා විදේශීය ආධාර ලැබිණි. පසු කලෙක රජයේ ඉදිරි ගමන නොයවසූ කලෙක මෙන් කිරිපිටි කර්මාන්ත ශාලාවද විනාශයට පත්විණි. දැවී ගිය කිරිපිටි රාත්තල් ගණන 60,00,000ක් විය. රටේ අනාගත පරපුර රජය කෙරෙහි බිඳවීමට තිබූ අවස්ථාවද දූරදර්ශී පාලනඥානයෙන් වළක්වා ගැනීමට හැකිවිනි. මෙම විනාශයන් නිසා රටේ ඉදිරි ගමන වෙනුවෙන් වැය කළ යුතු මුදලින් කෝටි 80%කට වඩා රජයට පාඩු සිදු වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ මූලික පොරොන්දුවක් අනුව ප්‍රතිරක්ෂා සම්පාදනය සහ විදේශ විනිමය ඉපයීමේ අදිටනින් විදේශ ආයෝජන දිරිමත් කිරීමේ කලාපය ආරම්භා දැනට ක්‍රියාත්මකව පවතී. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළාසල ආරම්භ කරන ලද පළමු ආයෝජන කලාපය සඳහා වසරක් තුළ කර්මාන්ත ව්‍යාපාර 74ක් අනුමත කර ඇති අතර රටවල් 21ක් රුපියල් කෝටි 200ක මුදලක් මේ සඳහා ආයෝජනය කරනු ඇත. කර්මාන්ත ආයතන 33ක වැඩ නිමවීමට ආසන්න නොයෙකුත් අධිරයන්හි කටයුතු සිදුවෙමින් පවතී. මෙමගින් රබර් නූල් වලින් පටන්ගෙන කජු තෙල් නිෂ්පාදනය දක්වාද වීදුරු භාණ්ඩ වලින් අරඹා විද්‍යුත් උපකරණ දක්වාද
නිෂ්පාදනයන් සිදු කරනු ඇත. ඉහත කී සියලුම ආයතනයන්හි නිෂ්පාදනයන් පිටරට යැවීමෙන් උපයන විදේශ විනිමය ප්‍රමාණය කෝටි 545කි. දැනට රැකියාවන්හි යෙදී සිටින සංඛ්‍යාව 5000කි. වසර අවසානයේදී එම ප්‍රමාණය 15000 දක්වාද 1981 අවසානය වන විට 35000 ඉක්මවාද ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. නොබැඳි ජාතීන්ගේ නායකයා වශයෙන් ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි ජාතීන්ගේ අමාත්‍ය රැස්වීම ඇමතීම එදා සෙන්ට් ෆ්‍රැන්සිස්කෝවෙන් නැරඹු ලොවට සාමය බෙදා දීමේ ප්‍රතිපත්තිය යළි සිහිගැන්වීමක් බඳු විය. සාමය, ජාත්‍යන්තර මිත්‍රත්වය සහ නොබැඳි ප්‍රතිපත්තිය රඳා පවත්වා ගැනීම උදෙසා නොබැඳි ජාතීන් ගත යුතු නිවැරදි වූ ක්‍රියාමාර්ගය පැහැදිලි කර දීම එමගින් සිදුවිනි. පුරා දශකයකට වැඩි කලක් රටේ ජනතාවට අහිමිව තිබූ සිය ප්‍රජාතන්ත්‍රීය උරුමයක් යළි ස්ථාපිත කරවා නව ව්‍යවස්ථාවෙන් දෙන ලද ප්‍රතිඥාව යටතේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම යළි ආරම්භ කරනු ලැබීය. මෙම කුඩා ඡන්දය රජයේ නිවැරදි ක්‍රියාමාර්ගය ජනතාව විසින් අනුමත කරන බැව් තහවුරු කරවන්නකි. අවුරුදු දෙකකට ප්‍රථම අපේ මහජනයා එක්සත් ජාතික පක්ෂයටත් මටත් බරපතල වගකිය යුතු වරමක් දුන්නා. ඒ වරමෙන් අදහස් කෙරුවේ අපි මහමන්ත්‍රී තරඟ කාලේ පොරොන්දුන ක්‍රියාපටි පාටිය ඉෂ්ට කරයි බලාපොරොත්තුවෙන්. අපි ඒ වරමෙන් මහජනට පොරොන්දු වුණා ක්‍රමක්‍රමයෙන් රට දියුණු කරන්නට විශාල සංවර්ධන ව්‍යාපාරයක් අනුව. ඒ සංවර්ධන ව්‍යාපාරය දැන් ආරම්භ කරමින් අපි ක්‍රියා කරනවා. අපි ඒ සංවර්ධන ව්‍යාපාරෙන් බලාපොරොත්තු වුණා රැකිරක්ෂා දහස් ගණනක් ලැබෙයි කියලා. මේ අවුරුදු දෙක අතරේ එක්සත් ජාතික පක්ෂයේ මාර්ගයෙන් රජයේ සංස්ථා සහ පුද්ගලික අංශවල නිරක්ෂර විතර ආරක්ෂාව ලැබිලා තියෙනවා. යම් පුද්ගලයෙකුට ආරක්ෂාවක් තියෙනවා නම් ඒ පුද්ගලයාට ආදායමක් ලැබෙනවා. අපේ ආයවැය ලේකන දෙකේම අපි පරිවැඩි ක්‍රියමට යෝජනා කරලා තියෙනවා. කෝටි 1000ක විතර රුපියල් ඒ පරිවැඩි ක්‍රියමෙන් මහජනයාට ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහෙන් මහජනයාට දිනපතා වැඩි වෙන ජීවන වියදම උසලන්න පුළුවන් වෙයි කියලා. කාටත් තේරෙයි අපිට අමාරුයි පිටරටින් ගේන බඩුවල මිල අඩු කරන්න. අරාබි තෙල් ලෝකේ මිල වැඩි වුණාම අපිටත් ඒක උසලන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපේ වැදගත් බලාපොරොත්තුව නිෂ්පාදනය වැඩි කරමින් අපේ ලංකාවේ වවන ආහාර සුලභ ලෙස අඩු මිලට ලබා ගැනීමට පුළුවන් වෙයි කියලා. තමුන්නාන්සලාට මේ රජයෙන් මේ අවුරුදු දෙක අතරේ ඇති වුණ ක්‍රියාමාර්ගය මං කෙටියෙන් තෝරා දෙන්නම්. මගේ මිත්‍රයෙක් ටැක්සි රියදුරෙක් සමග සාකච්ඡා කරන අවස්ථාවේදී ඇහැව්වලු මේ රජේ කොහොමද කියලා. හොඳයි කියලා කියන අතර ඒ රියදුරුවා කිව්වලු අපිට ජීවන වියදම නම් ඉතාමත්ම බරපතල ලෙස උසලන්ට අමාරුයි කියලා. නමුත් මහත්මයා මේ රජයෙන් පුළුවන් උත්සාහ ගන්නවා ජීවන වියදම අඩු කරන්න. අපි කෙසේ දුක් වින්දත් අපි දන්නවා මේ ආණ්ඩුව පටන් ගත්ත ක්‍රමය හොඳයි කියලා. මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යම් ක්‍රමයකින් වැඩ කරනවා. මීට ප්‍රථම තිබුණ ක්‍රම නොවේ, අලුත් ක්‍රමයකින්. ඒ නිසා අවුරුදු තවත් හතරකින් තමුන්නාසරල් අදහසක් ලැබෙයි, තමුන්නාසරල් වැදගත් මාර්ගයක් ලැබෙයි, මේ ක්‍රමය හොඳ නැද්ද කියලා මහජනයාට තෝරා දෙන්න. අන්න ඒ අවස්ථාව වෙනකම් අපිට පුළුවන් ආධාර මහජනගෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.